ඔබ හැම කෙනෙක්කොම අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි පසුගිය දවසක සාකච්ඡා කරා රාත්‍රී භෝජනය පිළිබඳව. ඒ පිළිබඳව නිවැරදිව නොදන්න බොහෝ දෙනා අපෙන් අහලා තිබුණා රාත්‍රී භෝජනය කියන්නේ ඇත්තටම මොකද්ද, ඒක කොහොමද අපි කළ යුත්තේ කියලා. ඉතින් රාත්‍රී භෝජනය කියන එක පටන් ගන්නවේ ජේසුස් වහන්සේගෙන් නොවේ, මේ සැමරීම ඉතා ඈත ඉතිහාසයකට ගමන් කරන එකක්. ඊශ්‍රායලරු මිසර දේශයෙන් නික්ම එන්නට පෙර දින රාත්‍රියේ දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියනවා, ගිහිල්ලා ඊශ්‍රායලරුන්ට කියන්න, දැන් නුඹ මේ රාත්‍රියේ බැටළුවෙක්ව මරලා ඒ බැටළුවගේ ලේ නුඹලා සිටින නිවෙස්වල උළුඅහුවල ගාන්න අවශ්‍යයි. ඒ වගේම ඒ බැටළුවගේ මාංශය ඔබ මේ රාත්‍රියේ කන්න අවශ්‍යයි. ඒ ලේ සලකුණ තියෙන නිවෙස් මගේ මරණය දූතයා මේ දේශයේ පසු කරගෙන යද්දී එම ලේ සලකුණ තිබෙන නිවෙස් මරණයේ දූතයාගේ පහර දීමෙන් ආරක්ෂා වෙනවා. මේ බැටළුවාගේ මාංශය ඔබ පවුලය එකට එකතු වෙලා කන්න අවශ්‍යයි. ඉන් පසුව ඊළඟ දිනයේදී මම මිසරේ කුළුදුලන්ට පහළ දෙනවා. එවිට නුඹලාට පුළුවන් මේ වහල් කමෙන් මිදිලා නුඹලාට මම දෙන සශ්‍රීක පොරොන්දු දේශයට පැමිණෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. මෙන්න මේ සන්දර්භය තුළින් ජේසුස් වහන්සේ තමන් මරණයට ගෙන යන්නට පෙර දවසේ රැගෙන යන පෙර දවසේ රාත්‍රියේ ගෝලයන්ට කතා කරමින් කියනවා, මේ මුද්‍රික පානය මා නුඹලා උදෙසා මගේ ශරීරයෙන් වැගිරෙන රුධිරයයි. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා, නුඹලා මේ කන රොටි මගේ නුඹලා උදෙසා මගේ කැඩෙන ශරීරයයි. මේ රොටි කන අය මගේ ශරීරයට පංගුකාරයන් බව සංකේතාත්මකව පෙන්වනවා. යමෙක් ඒ වගේම මේ මගේ රුධිරයට පංගුකාරකම ලබලා මාගේ ශරීරයෙන් වැගිරෙන රුධිරයේ රැකවරණය ලබන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ මුත්‍රික පානයෙන් බොන්න කියලා ජේසුස් වහන්සේ කියනවා. මම මෙතෙන් සිට මේ මුත්‍රික පානය බොන්නේ නැහැ. මීළඟ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන තුරු මම නැවත පොළවට පැමිණෙන තුරු නුඹලා සිහි කිරීමක් විදියට මේක පොළවේ සිදු කරන්න, නුඹලා එකතු වෙලා සිහි කරන්න කියලා ජේසුස් වහන්සේ කියලා යනවා. ඉතින් මෙන්න මේ සිහි කිරීම වර්තමානයේදීත් සභාවල් වල සිදුවෙනවා. මාසයකට වතාවක් හෝ සමහර සභාවල් වල ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔවුන් මෙන්න මේ සිහි කිරීම වර්තමානයේදීත් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයට පංගුකාරයන් වීම සහ උන්වහන්සේගේ කැඩුණු මාංශයට සහභාගීකම දැක්වීම සඳහා රොටි කැඩීමත් මුත්‍රික පානය බීමත් වර්තමානයේදීත් මේ රාත්‍රී භෝජනය සිදු කරගෙන පැමිණෙනවා. ඉතින් බයිබලයේ ජේසුස් වහන්සේගෙන් පසුව බිහිවුණු සභාවන් තුළ මේ රාත්‍රී භෝජන සිහි කිරීම නිරන්තරයෙන්ම පැවැත්වුණා. ඔවුන් රොටි කඩමින් එක්ව යාඥා කරමින් සහභාගීකම් පවත්වන්නට පටන් ගත්තා. සමහර සභාවන් වල ඔවුන් වැරදි විදියට මේ මුද්‍රික පානය බොන්නටත් රොටි කඩන්නටත් පටන් ගත්තා. සමහර සභාවන් පාවුල්තුමා සමහර අවස්ථාවල ඒ සභාවන් වලට අවවාද කරනවා. සමහර සභාවන් වල සිටින ධනවත් අය වෙනම මුද්‍රික පානය බීලා රොටි කන්න පටන් ගත්තා. අනිත් අයව අමතක කළ දැම්මා. එවැනි අවස්ථාවලදී පාවුල්තුමා එක නිවැරදි කළා, කිව්වා නුඹලා කන්න බොන්න නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ, නමුත් මේ දෙවියන් වහන්සේ කී ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කිරීමක් මේ කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් වර්තමානයේ දක්වාම මේ රාත්‍රී භෝජනය ගැනීම සිදුවෙමින් පවතිනවා. ඔබ ඕනම කෙනෙක්ට රාත්‍රී භෝජනයට ඇතුල් වීමේ අවහිරතාවයක් නැහැ, ඒකට පැමිණෙන්න පුළුවන්. නමුත් ඇතුල් වෙන්නට පෙර ඔබ එම සභාවේ තියෙන ඒකට අදාළ ක්‍රියාපිළිවෙත් අනුගමනය කළ යුතුයි. සමහර සභාවන් වල බෞතිස්මේ නොලබා රාත්‍රී භෝජනය ලබා දෙන්නේ නැහැ. සමහර සභාවන් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබේ සභාවේ අවස්ථාව දීලා තිබෙන ආකාරයෙන් ඒකට සහභාගී වෙන්න. හැබැයි සහභාගී වෙද්දී ඔබ හොඳින් ඔබවම විමසාගෙන ඔබ අවංකවම හිතන්න, මම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට කොහොමද පංගුකාරයෙක් වෙන්නේ, උන්වහන්සේගේ ලේවලට කොහොමද ඇත්තටම පංගුකාරයෙක් වෙන්නේ, මම ඒ සඳහා සුදුසුයිද, උන්වහන්සේගේ මාංශය අනුභව කරන්නටත් උන්වහන්සේගේ රුධිරය තුලින් රැකවරණය ලබා ඒ රුධිරය බොන්නටත් ඔබ සුදුසුයිද
මේ මුද්‍රික පානයටත් මේ රොටී කැඩීමටත් සහභාගි වන්නට ඔබ සුදුසුයිද, ඔබේ ක්‍රියාවන් දෙවියන් වහන්සේදිරී අවංකයිද කියලා ඔබම විමසා යමෙක් මේ රොටී කනවා නම් එසේ කෑවාවේ, යමෙක් තමාම විමසා මේ මුද්‍රික පානයෙන් බොනවා නම් එසේ සිදු වුණාවේ. නමුත් බොන්නා වූ කන්නා වූ තැනැත්තේ තමාව නොවිමසා තමාගේ පාපය තුළම ඉඳමින් මෙය ලබා ගත්තොත් ඒ තුළින් බොහෝ ප්‍රශ්න ඔබේ ජීවිතයට පැමිණෙන්න පුළුවන්. බයිබලයේ කියනවා වැරදි ලෙස මේ රාත්‍රී භෝජනය අරගන්නන්ට රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන්නටත් සමහර වෙලාවට මරණයට පවා මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒක බයිබලයේ පැහැදිලි කරලා තියෙන දෙයක්. උදාහරණයක් විදිහට ජේසුස් වහන්සේත් එක්ක එකට රොටි කාපු කෙනෙක් තමයි, එකට මේ රාත්‍රී භෝජනය අරගත්ත කෙනෙක් තමයි යූදාස්. නමුත් ඒ යූදාස් ඒ වෙලාවේ රාත්‍රී භෝජනය ගන්න වෙලාවේ ඔහුගේ සිත සාතන්ට බාර දීලා තිබුණා. ඔහුගේ සිත පාපයට නතු කරලා තිබුණා. ඔහු රාත්‍රී භෝජනය ගත්තේ පාප සිතකින්. අවසානයේ ඔහු ජේසුස් වහන්සේව පාවල දුන්නා. එයින් පසුව යූදස් ආරක්ෂා වුණෙත් නෑ. එයින් පසුව යූදස්ම තමන්ගේ ජීවිතය සියදිවි හානි කරගන්නට ඔහුට සිදු වුණා. ඒ තත්ත්වයට ඔහු ඇද වැටුණා. ඒක නිසා සාතන්ට ඔබේ ජීවිතේ ඉඩ දීලා ඔබ පාපය තුළම ඇලී ගැලී ඒක පස්සෙම යන ගමන් රාත්‍රී භෝජනය ගන්න එපා. ඒක බයිබලයේ ක්‍රමෙන් මේ. නමුත් ඔබ පසුතැවිලා ඇවිල්ලා දෙවියන් වහන්සේ සමග නැවත ගමන් කරන්න සූදානම් නම් ඔබට පුළුවන් රාත්‍රී භෝජනය නැවත ලබා ගන්න. ඔබේ සභාවේ රාත්‍රී භෝජනය දෙන අවස්ථාවලදී ඒකට සහභාගි වෙන්න යමෙක්ට විදේශගත වුණ අයට සහ මැද පෙරදිග සමහර රටවල්වල සිටින අයට රාත්‍රී භෝජනය අරගන්න විදියක් නැහැ. ඔවුන්ට සභාවකට යන්න අවස්ථා නැති නිසා, ඒ වගේම ලංකාව තුලත් සභාවකට යන්න බැරුව සිටින අයට රාත්‍රී භෝජනය ගන්න අවස්ථාවක් නැති වෙයි. නමුත් ඔබ ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේගේ සහභාගිකම ඔබත් එක්ක තියෙනවා. ඔබට එම සහභාගිකමට ඇතුල් වෙන්න දෙවියන් වහන්සේ සුදුසු වෙලාවේ අවස්ථාවක් ලබා දේවි. ඒ ගැන කලබල වෙන්න එපා. උන්වහන්සේට යාඥා කළ කියන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා දෙවියන් වහන්සේ ඔබට සුදුසු අවස්ථාවක් ලබා දේවි. අනෙකුත් අය ඔබේ සභාවේ තිබෙන ආකාරයෙන් ඒකට සම්බන්ධ වෙන්න, ඒ පිළිබඳව වෙන ප්‍රශ්න මතු කරගන්න අවශ්‍ය නැහැ. සභාවේ කියා තිබෙන ක්‍රමයන්ට අනුකූලව ඒකට සම්බන්ධ වෙන්න. අනිවාර්යෙන් ඒ සමග දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයත්, උන්වහන්සේගේ ශුද්ධ මේසයට පංගුකාරකම ලැබීමේ අවස්ථාවත් ඔබට බයිබලේ ලියා තිබෙන ආකාරයෙන් ලැබෙනවා. මේ දේ කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශයටත් උන්වහන්සේගේ රුධිරයටත් පංගුකාරයන් වෙන්න, මේ චාරිත්‍රයෙන් පමණක් නොව, මේ සිහි කිරීමෙන් පමණක් නොව, ඔබගේ මුළු ජීවිතයෙන්ම මේ සහභාගිකමට ඇතුල් වෙන්නටයි උන්වහන්සේට අවශ්‍ය. මෙය නැවත නැවත සිහි කරන පිණිස උන්වහන්සේ මෙය නැවත නැවත සිහි කිරීමේ අවස්ථාවක් ලෙස උන්වහන්සේ සභාවට මේක කරන්න කියලා තියෙනවා. මේ අර්ථය අවබෝධ කරගන්න මේ තුලට ගිහිල්ලා උන්වහන්සේගේ ශුද්ධ මේසේ සහභාගි කරුවන් බවට පත් වෙන්න. මේ පිළිබඳව තියෙන වෙන ඕනම් ප්‍රශ්නයක් අපිට කතා කරලා අහන්න. අපි සූදානම් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. අපි මේ වෙලාවේ ඔබෙන් සමුගන්න. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.